පසුගිය දවසක බොහොම හම්බෙන් වගේ අපිට බොහොම දුර්ලභ ගණයේ ජීප්‍රත බෙලක් මුණ ගැහුණා. මේ මාත් එක්ක ඉන්න නිශාන්ත මහත්මයාගිට. හැබැයි නිශාන්ත මහත්මයා ගැන අපි ඒ වගේම එයාගේ වාහන පිළිබඳව බොහෝ විස්තර පසුගිය සතියේ කතා කළා. ඒ කතා කරපු ඒවට බොහොම ප්‍රතිචාර තිබුණා. ඒ නිසාම තමයි මේ තවත් දුර්ලභ ගණයේ ජීප්‍රතයක් ගැන තොරතුරු හොයාගෙන අදත් අපි නිශාන්ත මහත්මයාගේ වාහන ගොන්නට ආවේ. නිශාන්ත මහත්මයා ආයිබෝ. ආයිබෝ ආයිබෝ. අපිට ඔබ තවත් වාහනයක් ගෙනත් තියෙනවා. ඉතින් මේ මං හිතන්නේ අපි දැකපු ජීප්‍රත වලට වැඩිය සුවිශේෂී වෙනස්කම් කීපයක් මේ වාහනේ තියෙනවා නේද? මම මේකේ මොඩල් එක පොඩ්ඩක් කියමුද? ඔව් මේක ඇවිල්ලා CJ5 කියන විලිස් ආයතනයේ ඉතින් නිෂ්පාදනය කරන ලද නමුත් මේ 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 ජීප්‍රතය ඒකේ මිලිටරි වර්ෂන් එක යුදමේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරපු එකක්. ඒකට අපි කියන්නේ මොඩල් එක M38A1. නමුත් මේකෙම යුදමේ කටයුතු වලට අනවශ්‍ය මේ උපාංග ගැලෙව්වට පස්සේ මේක මහජනී සාමාන්‍ය ජනතාවගේ පාවිච්චි සඳහා CJ කියන සීරීස් එකෙන් ආවා. CJ කියන වචනේ තේරුම සිවිලියන් ජීප් කියන එක. යුද්ධෙන් පසුව මේ හා සමාන ජීප් රටවලට විශේෂ ඉල්ලුමක් තිබුණ ඇමරිකාවේ. හරි. දැන් එතකොට මේ යුද්ධය කියලා කියන්නේ දැන් මේ ජීප් රටේ පාවිච්චි කරේ මොන කාලෙද නැත්නම් මොන කොයි රටේ තිබිච්ච යුද්ධයක්ද? ඔව් මේ 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 ජීප් රටේ පාවිච්චි කරේ වියට්නාම් යුද්ධය සහ කොරියානු යුද්ධය සඳහා. වියට්නාමේ කාලේ තිබිච්ච යුද්ධයට පාවිච්චි කරපු ජීප් රටයක් නිසා මේ ජීප් රටේ නිතරම ඒ කාලේ ආපු ෆිල්ම්ස් තිබුණා මිසින් ඉන් ඇක්ෂන්, ඩර්ටි ඩසන්, රේඩොන් එන්ටබේ, බැටල් ඔෆ් ද බල්ජ් ඒ වගේ ලෝක ප්‍රකට චිත්‍රපටවල පාවිච්චි කරා මේ ජීප් රටය චක් නොරිස් කියන නළුවා සටන් නළුවා විසින්. මොන වගේ කාලයකද මේක නිර්මාණය වෙන්නේ නැත්නම් මේ වෙළඳපළට එන්නේ? M38A1 කියන යුද්ධමය සඳහා පාවිච්චි කරපු ජීප් රටේ 1945-46 වර්ෂයේ සිට 51-52 දක්වා නිෂ්පාදනය වුණා. නමුත් මේ CJ කියන සීරීස් එක 1985 දක්වාම නිෂ්පාදනය කරා. 1985න් පස්සේ තමයි 85-86 වර්ෂවලින් පස්සේ CJ සීරීස් එක නැවතිලා රැංගල කියන මොඩල් එක වෙළඳපළට ආවා. එතකොට මේක තාක්ෂණික යන පොඩකද මම දැක්කා මේක දැන් බොහොම පැරණි ජීප් රටයක් වුණත් ඒ නිෂ්පාදනයේදීම මේකට ඉලෙක්ට්‍රිකල් වින්ච් එකක් සවි කරලා තියෙනවා. මේ වින්ච් එකත් වෝන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ඒගොල්ලන්ගේ ප්‍රථමයෙන්ම නිෂ්පාදනය කරපු වින්ච් වලින් එකක් ඉලෙක්ට්‍රිකල් වින්ච් එකක්. තව මොනවද මේකේ තියෙන විශේෂත්වය? ඔව් මේකෙත් තියෙනවා මේ රයිෆල් එක ගෙන යාම සඳහා විශේෂිත වූ කේස් එකක් ආවරණයක්. මේකෙත් ඉස්සරහට දාන්න පුළුවන් මේ වින්ස්ක්‍රීන් එක ගලවලා. ආ මේ විදිහට. ඔව් ඒකත් මං හිතන්නේ යුදමය ක්‍රියාකාරීත්වයටම ආවේණික වෙච්ච නිර්මාණයක් වෙන්න ඕනේ. ඒ වගේම අපි අර කලින් ජීප් වල දැක්ක වගේම අර සතුරාට නොපිනි යෑමේ හැකියාවේ තියෙන ලයිට් සහ ඇතුළත පාවිච්චි කරන විදුලි උපකරණත් මේ අපිට ඕන වෙලාවට වහන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඊළඟට ගියර් ලීවර් තුනක් තියෙනවා මං හිතන්නේ එකක් සාමාන්‍ය 1, 2, 3 සහ පසුපස ගියරය අනිත් එක 4 wheel හා 2 wheel. 4 wheel දැම්මට පස්සේ ඒකේ හයි ලෝඩ් කියන එක තීරණය කරන එක තමයි පොඩි මේක. මේ ට්‍රේලර් එක මම මුලින් නම් හිතුවේ ට්‍රැක්ටර් එකකින් අයින් කරමු ට්‍රේලර් එකක් කියලා. ඇත්තටම නිශාන්ත මොකද්ද මේ මේ වාහනත් එක්ක මේ ට්‍රේලර් එක තිබිච්ච සම්බන්ධය? මේ ජීප් රටයත් සමග පාවිච්චි කරපු ට්‍රේලර් එකක් තමයි යුද සමයේ. ඒක ඒ කැරියලා ඒකට කියන අපි මිලිටරි ට්‍රේලර් කියලා. ඒකේ මේ ඕනම ජීප් එකක් හා සම්බන්ධ කරන්න පුළුවන් ටෝ හුක් එකෙන්. මේකේ විශේෂත්වයක් තියෙනවා මේකේ තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එකයි හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකයි. එතකොට දැන් මේක වාහනයට හයි කරපුවාම වාහනේ බ්‍රේක් ගන්නකොට මේ කැල්ල ගිහලා වාහනේ හේත්තු වෙනවා. හේත්තු වෙනකොට මේක පස්සට ගියාට පස්සේ මෙතනින් හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකෙන් පිටිපස්සේ බ්‍රේක් වදිනවා. ඊට අමතරව මෙතන තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එකක්. නවත්ත පිළවට මේක පාවිච්චි කරන්න පුළුවන් හෑන්ඩ් බ්‍රේක් එක හැටියට. කිලෝ 2000ක් 2500ක් වුණත් දාගෙන අපිට අවශ්‍ය ස්ථානයකට බඩු ගෙන යන්න පුළුවන්. ඒ කාලේ පාවිච්චි කරා තුවක්කු මූනිස්සම් සහ උණ්ඩ සම්බන්ධව. දැන් අපි ගොඩක් දුරට මේක පාවිච්චි වෙන්නේ විනෝදාංශ කටයුතු සඳහා කැම්පින් යනකොට බඩු ගෙන යන්න. මේ ඕනෑම ජීප් එකකට ඒක කනෙක් කරන්න පුළුවන් නේ? ඒ යුද සමයේ ඒක තුවක්කු සවි කර අහස යාත්‍රාවට පාරෙන්න දෙන තුවක්කු පවා සවි කරලා පාවිච්චි කරපු උපකරණයක් තමයි මේ ට්‍රේලර් එක. එතකොට නිශාන්ත මහත්මයා දැන් මේ ජීප් මේ වෙනකොට නිෂ්පාදනය කරපු රටකවත් නැහැ. ඔබට ලැබෙන්නේ ලංකාවෙත් මේවත් තිබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මම මේක මුදලට අරගෙන තියෙන්නේ. අතන ඔබ මේ ජීප් රටෙන් මේ වෙනකොට නැත්තම් ලංකාවේදී මොකද කරන්නේ? අපේ රටට පැමිණෙන විදේශිකයන්ට නගරයේ පෙන්වනවා. ඒ කියන්නේ සයිට් සීන් කොළඹ සිටි එක. මේවා කාර්මික දැනුම් පිළිබඳව බොහොම ප්‍රවීණෙක් වෙන්න ඕනේ. නෑ, එතරම්ම ප්‍රවීණෙක් නෙමෙයි. නමුත් සාමාන්‍ය දෙයක් වාහනයක් නැවතුනොත් කොහොම හරි ගැට ගහගෙන ගෙදරට එන්න පුළුවන් තත්ත්වයක දැනීමක් තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්, නමුත් මගේ වාහන ගැන මේ පාත්වාගෙන යෑමට උදව් කරනා මගේ යාළුවෙක්. එයා තමයි ජීප් එක්ස්පර්ට් කෙනෙක් මංගල හංගම කියලා. එයා තමයි මගේ මේ ජීප් ඔක්කොම බලාගන්නේ, රිපයර්ස් වැඩ කරන්නේ.
ඔක්කොම මට කරලා දෙන්නේ මේ යාළුවා විසින් තමයි. මේ කටයුත්තේදී මොනවද ඔබට තියෙන ගැටු ඇත්තරම් දැන් මේ වගේ දයක් කරගෙන යනකොට බොහොම අමාරුයි. ඔබ තවත් වෘත්තියක් කරන ගමන්ද කරන්නේ නැත්නම් මේක ඔබේ විනෝදාංශය පමණක්ද කෝයගේ දෙයක්ද මේ? මුලදී 1985 දී විතර මගේ විනෝදාංශයක් හැටියට මම පටන් ගත්තා. නමුත් අලුත් දෙයක් සංචාරක කර්මාන්තයට කරන්න ඕනකම තිබුණා මම හෝටලිය කෙනෙක් වශයෙන්. ඉතින් ඒ නිසා මම මේක නගරය පෙන්වීම සඳහා විදේශිකයන්ට निशांत महात्म्या बहुम स्तुति मे तोर अपट गिना।